साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संगं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संगं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संगं शरणं गच्छामि। साधु साधु උතුම් සීලේ සමාදන් වෙන්න කියන්න මා කීවහම මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු සාදු සාදු. අපි උතුම් ශ්‍රී සද්ධර්මයේ තියෙන අකාලික ගුණයට වන්දනා කරමු. කියන්නේ මහාකාරුණික නුවණින් අපගේ සම්බුදු සමිඳුන් සතලිස් පස් වසක් පුරා
दिसु सेख सिरि सदहम ईश्वर वागेम देनुत देन वागेम हिट दवसित हेम दाकम हेम तनकम दकिंट पुलुवनि सदहम कालयकट आयति नुमति अकालिकाय सदहम साधु साधु मम नमदिम ए संबुदु सिरि सदहम साधु 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 अपगी परम कल्याण मित्र भाग्यवत बुदुरजानन महासेठ अपगी नमस्कार वेवा साधु साधु उत्तम श्री सद्धर्म रत्नेट अपगी नमस्कार वेवा साधु साधु ये आर्य महा संघ रूणट अपगी नमस्कार वेवा साधु 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 अपगे गुरुदेवोत्तम पिन्नलोक स्वामी महासेठ अप हेम दिनागेव नमस्कार वेवा साधु 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 नमो बुद्धाय नमो बुद्धाय पिंगवत स्वामी महासे इतिं पिंगवत दुवे पुते अद दवसित अपि मे वेलावे अपि आदरेन शरण गिय अपगे कल्याण मित्र बुदुरजानन महासे अपे जीविते लस्सन करगंड अपट किया देन ए सुंदर दहम कारणु टिका तमाय मे वेलावे अपि इगेन गन्ने ओगोल्लो अहला तियेनवाद दिव्य लोके देवियां अतर मे चातु महाराज केट ताव तीन सियात कियन मे देवलोक देखेम दिव्य अधिपति भावे दिव्य ऐश्वर्य इहलिम इन देविया कावुद सागदेविंदु ने सागदेविंदु के नहला दिए नो ने दे तेरे सागदेविंदु ये दिव्य लोक देखिए म नायक देवी तुमा सागदेविंदु ये सागदेविंदु बावट पातू ने ये सागदेविंदु इसरो मानुष्य लोग हिटे पुकाले लासन गुणधर्म हाथाक समाधान मिला हिटिया नहीं ये काले नाम मुकादे मांग मांग की ये ला तारुने किधी हिटिए ने ये तो लासन गुणधर्म हाथाक समाधान मिला ये वा जीवित काले में पुरुधु कला ඊළඟට නොඑක් විදිහට පින්දහම් ජීවිතේට රැස් කළා. ඒ පිනෙන් තමයි මේ මඟ තරුණයා මැරුණට පස්සේ සග්දේන්දු වෙලා ඉපදුනේ. එතකොට යම්කිසි කෙනෙක් අපි වුණත් අද ඒ විදිහට ගුණධර්ම පුරුදු කළොත් එහෙම අපිටත් ඒ වගේ දිව්‍ය සැපයක් ඒ වගේ බලවත් ඒ වගේ ලස්සන ජීවිතයක් ලබා ගන්න පුළුවන් ශක්තිඳු වගේ වෙන්න පුළුවන් එතකොට දවසක් මහාලි කියලා එක ලිච්ඡවි රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහුව භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද ශක්තිඳු ගැන එතකොට බුදුරජාණන් කිව්වා ඔව් මම දන්නවා කියලා දැකලා තියෙනවද කියලා ඔව් දැකලා තියෙනවා කිව්වා කතා කරලා තියෙනවා කියලා.
ඊට පස්සේ මේ මහාලි කිව්වා වෙන්න බෑ භාග්‍යතුන් වහන්සේ නම් ওই වෙන කවුරු හරි තමයි ඔය දැකලා තියෙන්නේ කතා කරලා තියෙන වෙන කවුරු හරි එක මොකද සක්දේඳු දකින්නවා කියන එක අමාරු දෙයක් සක්දේඳු එක කතා කරනවා කියන එක අමාරු දෙයක් කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මහාලි මම සක්දේඳු එක තමයි කිව්ව කතා කරලා තියෙන්නේ මම සක්දේඳු තමයි දැකලා තියෙන්නේ කිව්වා සක්දේඳු සක්දේඳු වෙලා ඉපදුනේ යම් පිනකින් දීකත් මම දන්නවා කිව්වා ඒ හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා කිව්වා එතකොට මොකද සක්දේඳු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දෙවි කෙනෙක් නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ එතකොට දෙවිවරු බ්‍රාහ්මයෝ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නේද එන අපි දෙවිවරුන්ට වැඳ වැඳ හිටියොත් එහෙම අපි දෙවිවරුත් වඳින්නේ කාටද බුදුරජාණන් වහන්සේට එන අපි බුදුරජාණන්සිට වඳිනවා කියලා කියන්නේ නේද ලෝක ශ්‍රේෂ්ඨම කෙනාට තමයි අපි ඒ වඳින්නේ ඉතින් ඒ නිසා දුවේ පුතේ සක්දේඳු ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ ලස්සනට විස්තර කියලා දුන්නා සක්දේඳු මනුස්ස ලෝකේ ඉන්නකොට පුරුදු කළා ලස්සන ගුණ ධර්ම හතක් බුදුරජාණන් වහන්සේ ඒ තමයි පළවෙනි එක තමයි සමාදන් වෙලා හිටියා මේ මඟ තරුණයා මං දිවි තිබෙන තුරාම මව්පියන් දෙදෙනාට ආදරේ ගෞරවයෙන් උපස්ථාන කරන කෙනෙක් වෙනවා කියලා පළවෙනි එක මොකක්ද එහෙනම් ජීවිතේ තියෙනකම්ම අම්මා තාත්තට බණිනවා කියලාද සමාදන් වුණේ ගහනවා කියලාද එහෙනම් අම්මා තාත්තට ආදරයෙන් ගෞරවයෙන් උපස්ථාන කරනවා ඒක හොඳ එකක්ද නරක එකක්ද නරක එක හොඳ එකක් ඒක පිං රැස් වෙන එකක් ගොඩක්නේ ඉතින් ඒ නිසා ඔන්න පළවෙනි ගුණධර්මයේ තමයි ශක්දීනිදු මඟ තරුණයා විදිහට ඉන්න කාලේ පුරුදු කරපු ජීවිතේ තියෙනකම්ම අම්මා තාත්තට හොඳට උපස්ථාන කරනවා ආදරයෙන් ගෞරවයෙන් උපස්ථාන කරනකොට හිතන්නේ මොන කරදරයක්ද මට මොන වදයක්ද කියලා හිතන්නේ හැම වෙලෙම හිතන්නේ කොහොමද අනේ කොච්චර දෙයක්ද මට මගේ අම්මා තාත්තට සලකන එක උපස්ථාන කෙනෙක් මට ගොඩාක් පිං රැස් වෙනවනේ කියලා ආදරේ මොකද මං පුංචි කාලේ අම්මා තාත්තනි මාව බලාගත්තේ කියලා උපස්ථාන කරනවනේ ඊළඟට දෙවෙනි එක තමයි සමාදන් වෙලා හිටිය දිවි තිබෙන තුරාම වැඩිහිටියන්ට ගුරුවරුන්ට ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා කියලා ජීවිතේ තියෙනකම මොකද්ද කරනවා කිව්වේ නැහ වැඩිහිටියන්ට ගුරුවරුන්ට ආදර ගෞරව දක්වනවා කියලා. අද කාලේ කොහොමද කරන්නේ ගුරුවරුන්ට අපිට ගැහුවොත් එහෙම අපි වැරද්දකට මොකද කරන්නේ? සමහර දරු බනිනවා. දොස් කියන සමහරට නඩුත් දානවා නේ පොලිසිය ගිහිල්ලා. ගුරුවරයාට විරුද්ධව කටයුතු කරනවා. වැඩිහිටි කෙනෙක් මොනවා හරි කිව්වොත් එහෙම අපේ ජීවිතේ හදාගන්න අපි ඒක ඊට පස්සේ යාට අපි දොස් කියන්න යනවා නේද ඉතින් ඒ නිසා දැන් බලන්න මගේ තරුණයා මොකද කලි සමාදම් වෙලා හිටියා දිවි තිබෙන තුරා මම වැඩි හිටියන්ට ගුරුවරුන්ට පුදන කෙනෙක් වෙනවා කියලා ඊළඟට තුන්වෙනි එක තමයි දිවි තිබෙන තුරාම මං යහපත් මුදු මොලොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා කියලා කාගේවත් හිත රිදෙන වචන කතා කරන්නේ ඕගොල්ලොත් එහෙමද ඈ එහෙම වෙන්න ඕනේනේ හිත රිදෙන වචන ඔය සත්තුන්ගේ නම් කියලා කතා කරන්නේ මිනිස්සුන්ට නේද ඊට පස්සේ හිත රිදෙන වචන සැර වචන කතා කරන්නේ කියලා පුරුදු කරන්න ඕනේ ඊළඟට දිවි තිබෙන තුරාම මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා කේලාම් කියලා කියන්නේ මොනවද ඒවා කීවට පස්සේ සමගියෙන් ඉන්න අයගේ සමගිය නැති වෙලා යනවා නේද බොහොම ආදරෙන් ඉන්න අයගේ ආදරය මොකද වෙන්නේ නැති වෙලා යනවා වෛරයක් බවට පත් වෙනවා දැන් කාට හරි ගිහිල්ලා අපි කියනවා ඔන්න ඔයාට අරයා මෙහෙම
කිව්වා කියලා. එතකොට මොකද වෙන්නේ? ආ මට එහෙම කිව්වද කියලා එයා ඔන්න තරහ වෙනවා. නරක දෙයක් කිව්වොත් නේ. එතකොට ඒව කේලා. ඒව අපි කියන්න යන්නේ ගිහලා. ඉතින් ඒ නිසා ඔන්න මගේ තරුණේ එහෙම සමාදම් වෙලා හිටියා. මං කේලාම් කියන්නේ කවදාවත් කියලා. ඊළඟට දිවි තිබෙන තුරාම මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. ලෝභනේ දන් දෙන කෙනෙක් වෙනවා. ළඟට එන ඕන කෙනෙකු යමක් ඊළඟට එනවනම් මං ඒකට සූදානම් පිටේ ඉන්නවා. දැන් සෝදාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඉල්ලන පමාවට දෙන්න බලාගෙන ඉන්නවා. අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන්නේ එහෙම එහෙම කැමැත්තක්ද නැත්නම් ලෝභයක්ද? දෙන්න හිතෙනවද දෙන්න නොදී ඉන්න හිතෙනවද? දෙන්න හිතෙනවා. ඈ දෙන්න හිතෙනවනම් හොඳයි නේ. ලෝභ හිතෙනවනම් ඒ ලෝභ සිත අපි නැති කරගන්න ඕනේ නේද? ඉතින් ඒ නිසා ඔන්න මගේ තරුණිය එහෙම සමාදම් වෙලා හිටියා. හැම වෙලෙම පරිත්‍යාග කරන්න බලාගෙන හිටියා. තමා සතු දෙයක්. ඊළඟට දිවි තිබෙන තුරාම සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. ඇත්ත කියන කෙනෙක් වෙනවා කියලා. ගොඩාක් ලෝකේ ඇත්ත කියන අය දින්නේ බොරු කියන අය දින්නේ. ඈ බොරු කියන අය ඉන්නේ නේ. බොරුමයි කියන්නේ. දවසකුත් දාගෙන තියන එකට නේද? එදාටත් ලොකු බොරුවක් කියනවා. හැමදාම බොරු කියනවා. දැන් එදාට බොරු කියවම පෞරැස් වෙන්නේ නැද්ද? ඈ එහෙම දවසක් නැහැ නේ. හැමදාම පව් කියන එක රැස් වෙනවා. විහිළුවටවත් බොරු කීවොත් එහෙම නේද? බුදුරජාණන්සේ දේශනා කළේ අපිට විහිළුවටවත් බොරු කියන්න එපා කියලා. මොකද බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා. ඇයි? ඕන එකක් කරලා එයාට කියන්න පුළුවන්. අනේ මම නම් කළේ නැහැ. මම දැක්කෙත් නැහැ කියනවා. මම දන්නෙත් නැහැ. මම ඒ ළඟ හිටියේවත් නැහැ කියනවා. නේ? බොරු කියන්න පුළුවන්. හැබැයි පව් රැස් වෙනවා. නේ? ඉතින් ඒ නිසා මග තරුණිය සමාදම් වෙලා හිටියා. දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා කියලා. සත්‍ය කතා කරන කෙනෙක් වෙනවා. ඊළඟට දිවි තිබෙන තුරාම මං ක්‍රෝධසිත නැති කෙනෙක් වෙනවා. තරහ ගන්නේ. ක්‍රෝධසිත නැතිව ඉන්නවා. තරහ නැතුව ඉන්නවා. බැරි වෙලාවත් හිතේ තරහක් වෛරයක් හටගත්තොත් ඉක්මනට මම බැහැර කරනවා කියලා පුරුදු කළා. දැන් තරහ අපිට තරහ එන්නේ නැද්ද? ඈ? නේ? එන්නේ? එන්නේ නැත්තම් හොඳයි නේද? එනවනේ නේ? එතකොට අපි තරහ දැන් එකපාරට තරහ කියන එක නැති වෙන්නේ නැහැ නේ? තරහ නොගෙන ඉන්නවා කියන එක අපිට අමාරු දෙයක් නේ. අපි ටික ටික පුරුදු කරගන්න මොකද? තරහ ගාවත් ටක් ගාලා ඒක දුරු කරනවා කියලා නේ? ඉක්මනට ඒක බැහැර කරනවා කියලා. ඒකන අපි මොකද කරන්නේ? කල්පනාවෙන් ඉන්න ඕනේ නේද? දැන් තරහක් තරහ එනවද කියලා නැත්තම් හොයන්නත් බෑ නේද? ඒ නිසා අපි අවධානයෙන් ඉන්න වෙනවා. මම තරහ ගන්නේ, මම තරහ ගන්නේ, මම තරහ ගන්නේ කියලා නේද? එහෙම පුරුදු කරගත්තොත් තමයි ඉතින් ගොඩාක් සැප ලබන්න පුළුවන්. ඉන්න ඉතින් මේ ගුණධර්ම හත මග කියන මේ තරුණය පුරුදු කළා. ඒක ලේසි වැඩද අමාරු වැඩද? ගොඩාක් අමාරු එකක්. ගුණධර්ම පුරුදු කරනවා කියන එක, හොඳ දේවල් පුරුදු කරනවා කියන එක ලේසිද අමාරුද? අමාරුයි. ටිකක් නෙමෙයි, ඒක අමාරුයි. නේ? ගොඩාක් අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි පුරුදු කරගත්තොත්, හොඳ දේවල් පුරුදු කරගත්තොත් එයාගේ ජීවිතේ ගොඩාක් සැප ලැබෙනවා. නේද? බුදුරජාණන්සේ දේශනා කළේ අපි හොඳ දෙයක් කරනකොට පිනක් කරනකොට අපිට පෙන්වෙන්නේ නිකන් එක හරි පාඩුවක් වගේ අපිට. හැබැයි ඒක කාලයක් ගිහිල්ලා සැප ලැබෙනකොට තමයි තේරෙන්නේ ඒක පාඩුවක් නෙවෙයි කියලා. දැන් අපි කාට හරි ඔන්න දෙනවා, අපි කෑම එකෙන් භාගයක් දෙනවා. ඒකට අපිට භාගයක් අඩු වුණා, හරි වැඩේ තමයි දැන්. භාගයක් නැතුව ගියා. අපිට දැනෙන්නේ නිකන් පාඩුවක් වගේ නේ. බඩක් දැන් බඩක් පිරিলা නැහැ. ඒකට හිතෙනවා අපරාධ මේක සම්පූර්ණම කෑවනම් බඩ පිරෙනවා, දැන් භාගයක් දුන්නනේ කියලා. මොකද වෙන්නේ? පාඩුවක් වගේ දැනෙනවා නේ. හැබැයි කවදා හරි අපිට අපි ඒ දීපු දාණේ නිසා අපේ ජීවිතේට අපි බඩගිනි වෙලා ඉන්නකොට, අසරණ වෙලා ඉන්නකොට අපිට කෑම ටික ලැබෙනවා නේ. එතකොට නොදී හිටියොත් එහෙම ඒක අපිට ලැබෙන්නේ නැහැ.
ඉතින් ඒ වගේ මේ ගුණ ධර්ම අපි පුරුදු කරනවා කියන එක අමාරු දෙයක්. හැබැයි අමාරුවෙන් හරි පුරුදු කරගත්තොත් ජීවිතේට ගොඩාක් සැප ලැබෙනවා. එයා ලස්සන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ওই ගුණ ධර්ම හත මග තරුණයා සමාදම් වෙලා හිටිය මොනවද ඒ ගුණ ධර්ම හත? දිවි තිබෙන තුරාම අම්මට තාත්තට ආදර ගෞරවයෙන් සලකනවා. දිවි තිබෙන තුරාවට වැඩිහිටියන් ගුරුවරුන් පුදන කෙනෙක් වෙනවා. දිවි තිබෙන තුරාම මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. දිවි තිබෙන තුරාම කේලාම් නොකියන කෙනෙක් වෙනවා. දිවි තිබෙන තුරාම මම ගෙදර ඉන්නකොට හැම වෙලෙම පරිත්‍යාග කරන්න දන් දෙන්න සූදානම් පිට ඉන්නවා. දිවි තිබෙන තුරාම සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. දිවි තිබෙන තුරාම ක්‍රෝධ සිත් නැති වෛර සිත් නැති කෙනෙක් වෙනවා. තරහ සිතක් වෛර සිතක් හටගත්තොත් ඉක්මනට දුරු කරනවා කියලා සමාදම් වෙලා හිටියා. ඊට පස්සේ මේ සක්දේන්දුර තියෙනවා නම් ගොඩාක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් යාළුවන්ට නම් දැන් නරක යාළුවෝ නම් ගොඩාක් නම් දානවනේ නේද? එයාට සත්තුන්ගේ නම් කියලා බනිනවා. එක එක නම් දානවා නේද? එක එක කැත නම් දානවා. ඇයි ඒ? එහෙම දාන්නේ ඒ නරක මිත්‍රයෝ නේ. එයාට හොඳ නමක් තියෙනවා. ඒක කියන්නේ නැතුව වෙන නමක් කියනවා. එතකොට මේ සක්දේන්දුර නම් ගොඩාක් තියෙනවා. මේවා ලැබුණේ සක්දේන්දුරට ඒ සක්දේන්දු කරපු පින් වලට අනුව. එයාට තියෙන දේවලුත් එක්ක දැන් ඔන්න සක්දේන්දුට කියනවා භාග්‍යතුන් වහන්සේ වදාළ මගවා කියලා කියනවා. මගවා කියලා කියන්නේ ඒ ඉස්සර මගමානවක කාලේ මනුස්ස ලෝකේ ඉන්නකොට බොහෝ පින් කරමින් ඒ ජීවිතේ ගත කළා. ඒ නිසා මොකද්ද කියන්නේ? මගවා කියනවා. ඊළඟට බුදුරජාන්සේ වදාළ පුරින්දද කියලා කියනවා. ඒ කියන්නේ අර මේ මග තරුණය කාලේ හැමෝටම කලින් දානි දෙන්න යමුනේ කවුද? මේ මඟ. ඒ පිනට යමුනේ මඟ තමයි. ඉතින් ඒ නිසා පුරින්දද කියලා කියනවා. ඊළඟට සක්‍රයා කියලා සක්ක කියලා කියනවා. සක්ක කියලා කියන්නේ එයා හොඳට සකස් කරලා තමයි මේ පින් කළේ. දානි දෙනකොට ඔහි නිකන් දෙන්නේ කනවනම් කන්න නැත්නම් නිකා ඉන්න කියලා. හොඳට උයලා රසට දෙනවා. ලස්සනට දෙනවා. අපිත් පුරුදු වෙන්න ඕනේ කාට හරි දෙයක් දෙනකොට හොඳට ලස්සනට සකස් කරලා දෙන්න. දැන් ඔයාලට ඕන තෑග්ගක් දෙනවා යාළුවේ. ඔය නිකම්ම දෙනවා ඒක ගණ්ඩා කියලා. එහෙමද අපි කැමති? නැත්තම් හොඳ ලස්සන පාට පාට කොලේකින් උතලා ලස්සන මලක් ගහලා නේද? එහෙම දුන්නොත්ද අපි කැමති? නිකම්ම දෙනවටද කැමති? නිකන් දෙනවට එහෙනම් ලස්සනට හදලා දෙනවට අපි කැමතිනේ. එතකොට අපි කාට හරි එහෙම දෙන්න ඕනේ. එතකොට තමයි සකස් කරලා දුන්නා වෙන්නේ. එතකොට තමයි ගොඩක් පින් රැස් වෙන්නේ. අපිටත් යමක් ලැබෙනකොට ලස්සනට පිළිවෙලට හම්බ වෙනවා. ඊළඟට ඒ නිසා සක්ක කියලා කියන හොඳට සකස් කරලා දුන්නා. ඊළඟට වාසව කියලා කියනවා. මනුස්ස ලෝකේ ඉන්නකොට මෙයා දුගී දුප්පත් අයට නිවාස හදලා දුන්නා. ගෙවල් දොරවල් දුන්නා. ඒ නිසා සක් දෙවිඳුට කියනවා වාසව කියලා. ඊළඟට සහස්සක්ක කියලා කියනවා සක් දෙවිඳුට. සහස්සනෙත්ත කියලා කියනවා. ඒ කියන්නේ එකපාර කාරණා දහසක් දකින්න පුළුවන්. දැන් අපිට පුළුවන් එකපාර එකයි. නේ? සක් දෙවිඳුට දහහක් දේවල් හිතන්න පුළුවන් එක මොහොතකින්. දහහක් දේවල් දකින්න පුළුවන්. ඒ නිසා සහස්සක්ක කියනවා. සහස්ස නිත්ත කියනවා. ඊළඟට සක්දේන්දුට කියනවා සුජම්පති කියලා. ඒ සක්දේන්දුගේ බිරිඳ තමයි සුජා කියන අසුර කුමාරිකාව. ඒ නිසා සුජම්පති කියලා කියනවා. ඊළඟට සක්දේන්දුට කියනවා දේවානමින්ද කියලා. දේවානමින්ද කියලා කියන්නේ තවුතිසාවෙත් චාදු මහරාජිකත් කියනේ දෙව්ලෝ දෙකේම දෙවියන් අතර යසීසුරින් ඉහළින්ම ඉන්නවා. ඒ නිසා කියනවා දේවානමින්ද කියලා. ඊළඟට ඉතින් ඔය වගේ සක්දේවිඳුර නම් ගොඩාක් තියෙනවා. ඉතින් මේ සක්දේවිඳු මගමානවක කාලේ මනුස්ස ලෝකේ ඉන්නකොට ඒ මග තරුණයා හිටිය මච්චල කියලා ගමක් තිබුණා රජගහනුවර ඉස්සර. ඒ ගමේ තමයි මේ
මග හිටියේ. ඉතින් මෙයා මොකද කළේ පිරිසත් එක තමන් තනියම ඉස්සරවම පටන් ගත්තා. පාරවල් සුද්ධ පවිත්‍ර කරන්න පටන් ගත්තා. ගෙවල් දොරවල් එයා ඉස්සරවම ඕන්න ගිහිල්ලා තැනක් සුද්ධ කරනවා මම මෙතන නිවසක් හදන්න ඕන කියලා. එතකොට කෙනෙක් එනවා එතෙන්ට. ඇවිල්ලා මට මෙතන ඕනේ කියන. ඉතින් මෙයා එතන වෛරසිතක් ඇති කරගන්න නැතුව එතන දෙනවා. ඊළඟ තැනකට ගිහිල්ලා ආයතන සුද්ධ කරනකොට තව කෙනෙක් එනවා නේ මේ එතන මට හොඳයි කියලා. එතනත් එයා දෙනවා. මෙහෙම මෙහෙම මෙයා පින් රැස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ යාළුවොත් මෙයාට එකතු වුණා. නේද? යාළුවොත් එකතු වෙලා දැන් හොඳ දේවල් කරනකොට හොඳ ඒවට කැමති අය එකතු වෙනවා. නරක දේවල් කරනු නරක යාළුවෝ එකතු වෙනවා. ඊට පස්සේ මෙහෙම එකතු වෙලා යාළුවොත් එක්ක කටයුතු කරනකොට ඒ ගමේ හිටිය ගම් මුලා දෑණිය. එයා තමයි බලාගන්නේ ගම්. ඊට පස්සේ කල්පනා කළා මේ කොල්ලෝ ටික එකතු වෙලා මේ කරන දේවල් මට කිසිම ලාභයක් නෑ මේ වගේ. දැන් හොරකම් කරා නම් කොටසක් හම්බ වෙනවා. නේද? වැරදි දේවල් කරා නම් කොටසක් හම්බ වෙනවා. සත්තු මරුවා නම් කොටසක් හම්බ වෙනවා. නමුත් මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා මේ කොල්ලොන්ගේ වැඩ නිසා මේ රජුරුව මොකද ඊට පස්සේ මේ ගම්මුලා දෙන්නේ මොකද කියලා රජුරුන්ට ගිහිල්ලා කිව්වා හොරු කණ්ඩායමක් ඉන්න ගමේ. මේගොල්ලෝ මෙහෙමයි කියලා. ඊට පස්සේ රජුරුව මොකද බැලුවේ නැහැ අල්ලගෙන ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ අර මග තරුණියයි කට්ටියම අල්ලාගෙන ගියානේ. අල්ලාගෙන ගිහිල්ලා කතාබස් කරිනේ කෙලින්ම ඇතාලව පාගන්න ඕන කියලා තීරණය කළා. ඊට පස්සේ දැන් ඇතාලව පාගන්න සූදානම් කරගෙන ඉන්නකොට මග තරුණයා කීවා යාළුවන්ට මොකද්ද? ඕගොල්ලෝ වෛරසිතක් ඇති කරගන්න එපා කීවා. මෙස්සිත වඩන්න කිව්වා මේ රජුරුවන්ටයි මේ ගම්මුලා දෑනියට හැමෝටම. අපි යහපත් දෙයක් කරලා තමයි අපිට මේ කරදරේ ආවේ. අපි අයහපතක් කළේ නෑ කීවා. දැන් හොඳට මෛත්‍රිය අර පාගණ්ඩේන ඇතාටත් මෛත්‍රිය වඩනවා. ඇතා බය වුණා. ඇතා බය වෙලා පැත්ත පලාති ආවේ ඇතා. ඊට පස්සේ උත්සාහ කළත් කළත් ඇතා ආවේ නෑ. ඊට පස්සේ ඇහුවා මේ රජුරු මේ කුංගාව මොකක් හරි මාන්තරයක්වත් තියෙනවද දන්නේ මේගොල්ලෝ ගාව නේද? ඊට පස්සේ ඇහුවම තියෙනවා කිව්වා. මොකද්ද මාන්තරිය? මෛත්‍රිය. අපි වැරද්දක් කළේ නේ. අපි හොඳ දේවල් කළේ. අපි ඒ නිසා අපි දැන් හොඳ දේවල් කළා තමයි මේ කරදරේ අපිට ඇවිත් තියෙන්නේ. නමුත් අපි මෙස්සිත වැඩුවා කිව්වා. ඊට පස්සේ කාරණා ඔක්කොම රජුරු තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඊට පස්සේ මොකද කළේ? අර ඒ ගම බාර දුන්න මග තරුණයාටයි ඒ කට්ටියට. අර ගම්මුල දෑනියයි පවුලේ කට්ටිය ඔක්කොම දාසිය කරලා කිව්වා මේගොල්ලොන්ට වැඩ කරන්න කියලා. ඇතා දුන්න ඒ ගමේ කටයුතු වලට. දැන් ඇතා අරගෙන ගිහිල්ලා ඒ ඇතාගේ පිටේම දැන් බඩු ගෙනියනවා, වැඩ කරනවා. මේගොල්ල ලස්සන ශාලා හැදුවා, පොකුණු හැදුවා, ගොඩාක් පින් කරගත්තා. එහෙන් පින් කළා ඒ හැමෝම මරණින් පස්සේ තවුතිසාවේ ඉපදුණා. ඉතින් දිග කතාවක් තියෙනවා මේ ඒ මඟමානවගේ ජීවිතේ. ඒ මඟ විදිහට ඉඳලා පින් රැස් කරගෙන තමයි මනුස්ස ලෝකෙන් දෙවියන් අතර ගියේ. ඊට පස්සේ ඒ දෙවියන් අතර ගියාට පස්සේ අර හැම දෙයක්ම දැන් ඒ ඇතා උපස්ථාන කරගෙන හිටපු ඇතත් ගිහිල්ලා දෙවියන් අතර උපන්න දිව්‍ය පුත්‍රයෙක් වෙලා. හැම දිනම දෙවියන් අතර ගියා. ඊට පස්සේ දැන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉතින් ගොඩාක් සතුටින් මේගොල්ලෝ වාසය කරනවා. ඉතින් ඒ මනුස්ස ලෝකේ ඉන්නකොට ලස්සන ගුණධර්ම පුරුදු කරපු නිසා තමයි ඒ විදිහට දෙවියන් අතර උනේ, ඉපදුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශක්තිඳු ඒ වගේ අප්‍රමාදීව පින් කරලා දෙවියන් අතර ගියපු ඒ කාරණාව මුල් කරගෙන ලස්සන ගාථාවක් බුදුරජාණන්සේ වදාලා. ඒ ගාථාවෙන් බුදුරජාණන්සේ කියා දෙනවා, අප්‍රමාදීන මගවා දේවාන සෙට්ඨතං ගතෝ අප්‍රමාදම් පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. මග කුමරුන් නිරතුරු පින් කරමින් නොපමාව පින් කෙරුව නිසා දෙව්ලොව දෙවියන් අතර රජුන් විය. මුල්ම තැනට ආවේ ඒ නිසා. නුවණැති උදවිය නිති පසසන්නේ හැමට උතුම් උනුපමාවයි. ප්‍රමාද භවනම් ලොව නුවණැත්තන් සදාකල්ම ගරහනවාමයි. ඒ කියන්නේ මග තරුණයා මග මානව කාලේ අප්‍රමාදී වෙලා පින් රැස් කරපු නිසා තමයි දෙව්ලොව දෙවියන් අතරේ
රජ්ජුරුව බවට පත් උනේ. ඉතින් ඒ නිසා නුවණැත්තෝ හැමදාම ප්‍රශංසා කරන්නේ අප්‍රමාදයට කීවා. ප්‍රමාදය කියන එක හැමදාම ගරහීමට ලක් වෙන දෙයක් කියලා. දැන් අපි ඕන ඉස්කෝලේ යනවා, අපි හොඳට ඉගෙන ගන්න කැමැති නේ, අපි හොඳට විභාගෙ පාස් වෙන්න කැමති, හොඳ රැකියාවක් අපි අනාගතය කියලා ගොඩක් සල්ලි හොයා ගන්න ඕනේ අපිට ජීවත් වෙන්න. ගොඩක් සල්ලි හොයාගෙන අපිට සැපසේ ඉන්න පුළුවන්. දැන් අපි විභාගෙ හොඳට කැමැති ප්‍රතිඵල ලබන්න නේද, CM CM හම්බ වෙනවනම් කැමති. හැබැයි අපි කරන්නේ මොකද්ද, අපි නිදා ගන්න ඕන. පුළුවන් තරම් ටීවී එක දාලා බලනවා, තියෙන ඔක්කොම ටික රෑ වෙනකම් බලන, 11 12 වෙනකම් බලනවා. ඊට පස්සේ නේද ඊට නිදා ගන්නවා. උදේට මේ ඉස්කෝල් නිවාඩු දවසට දවල් වෙනකම්ම නිදා ගන්නවා. එතකොට ඉස්කෝල් යන්න ඕන නිසා ඕන නැගිටලා යනවා. ඔහොම කළා පොතක් අතින්වත් අල්ලන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ, විභාග CNC එනවාද අපිට? ඈ අපි ඔහේ හිටියොත් එම් ප්‍රමාද වෙලා නේද, නිවාඩු දවසට යනවා සෙල්ලම් කරන්න, දවසම සෙල්ලම් කරනවා යාළුවොත් එක්ක, පොත පොත කතින්වත් අල්ලන්නේ. එතකොට අපිට ලැබෙයිද අපි බලාපොරොත්තු වෙනදී? ලැබෙන්නේ නැහෙනි. ඉතින් ඒ වගේ අපි මහන්සි වෙලා හොඳට පාඩම් කරලා හොඳට ඉගෙන ගත්තොත් තමයි අපිට අපි බලාපොරොත්තු වෙන විදිහට ඒ පැත්තෙන් අපිට ඉස්සරහට යන්න ලැබෙන්නේ. ඒ වගේ තමයි මනුස්ස ලෝකෙ ඉන්නකොට අපි මහන්සි වෙලා පින් දහම් රැස් කරගත්තොත්, හොඳට ගුණධර්ම දියුණු කරගත්තොත්, ප්‍රමාද වෙන්නේ නැතුව නරක දේවල් කර කර ඉන්නේ නැතුව අපිට ඊට පස්සේ මනුස්ස ලෝකෙන් අපි මැරෙනකොට අපිට සුගතිය යන්න ලැබෙනවා. ඉතින් ඒ හින්දා මේ සක්දේඳු මනුස්ස ලෝකෙ ඉන්නකොට මේ වගේ ලස්සන ගුණධම් පුරුදු කළා. ඉතින් අපිත් මහන්සි වෙනුනේ අපේ ජීවිතේටත් මේ වගේ එකක් හරි අපි පුරුදු කරගන්න. ඒ එකක් පුරුදු කරගත්තත් ගොඩක් සැප ලැබෙනවා. දැන් අපි කවදාවත් බොරු කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතාගෙන කෙනෙක් හිටියොත් එහෙම, එයා හැම වෙලෙම කල්පනාවෙන් ඉඳලා බොරු නොකිය ඉන්නවා නේ. මං කවදාවත් කේලම් කියන්නේ කියලා හිතාගෙන ඉන්නවා, එයාට ඒකෙන් සැප ලැබෙනවා නේ. මං මිහිරි වචනම කතා කරනවා, නරක වචන නම් කියන්නෙම නැහැ කියලා. ඊට පස්සේ මම අම්මා තාත්තට සලකනවා ආදර ගෞරවයෙන්, වැඩිහිටියන්ට ගුරුන්ට සලකනවා කියලා හිතාගෙන හිටියොත් නේද, මම ලෝභ නැති කෙනෙක් වෙනවා, ඉල්ලන දෙයක් දෙනවා ඉල්ලන කෙනෙකුට නේ. එහෙම පුරුදු කරගත්තොත් එහෙම පාඩුවක් වෙයිද අපිට? ඒක පාඩුයි, අපිට පාඩුවක් වෙන්නේ නැහැ. අපේ ජීවිතේකින් විශාල යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා සක්දේඳු බවට පත් උනේ මගමානුවක මනුස්ස ලෝකෙ ඉන්නකොට ඒ වගේ ලස්සන ගුණධම් පුරුදු කරගත්ත නිසා. ඉතින් ඒ නිසා අපිත් ඔන්න ඔය කියපු ගුණධර්ම පුරුදු කරගත්තොත් අපේ ජීවිතේට බොහෝ යහපත පිණිස, සැපේ පිණිස ඒක හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ දුවල පුතාලටත් ඒ මගමානුවක මනුස්ස ලෝකෙ පින් කළ සක්දේඳු වුණා වගේ අපිටත් මේ මනුස්ස ලෝකෙ ගොඩක් පින් කරගෙන අපේ ජීවිතයේ සැපය ලබා ගන්න ඔයගොල්ලෝ හැම දිනාටම වාසනාව ලැබේවා. ඉතින් අපි දැන් බලමු මේ ලෝකේ ඉන්න ඒ වගේ ලස්සන ගුණධම් දියුණු කරගන්න කැමති මිනිස්සු කරන ඒ ලස්සන කටයුතු ගැන කියවෙන වීඩියෝ එකක්. තමන්ගේ රාජකාරිය වෙලාව නෙවෙයි මේ, පෞද්ගලික ගමනක් යන ගමන් තමයි ඔහු හිටියේ. ඒත් මහපාරේ වාහන තදබදයක්. ඔහු මේ දිහා බලාගෙන හිටියේ නෑ, ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. තමන්ගේ රාජකාරී ඇඳුම ඇඳගත්තා. බලන්න ඔහු රාජකාරියේ. මාර්ග තදබදේ නැති කරන්න ඔහු මාර්ගයේ හසුරුවන්න වුණා. පොඩි වෙලාවක් නෙවෙයි ලොකු වෙලාවක් ඔහු මේ රාජකාරියේ නිරත වුණා.
ඉතින් මේ රාජකාරියට අමතරව ඔහුගේ මනුස්සකම දකින්න පුළුවන් වුණ වෙලාවක්. රාජකාරිය තුලත් තමන්ගේ වැඩ කොටස හරියට කරන්නේ නැති අය අපේ සමාජයේ ඕන තරම්. රාජකාරියට අමතර කාර්යයක් පැවරුනොත් ඒදී ඕනෑවට එපාවට කරන අයත් අපි අතරේ ඕනේ තරම්. හැබැයි තමන්ගේ හෝ අනිත් කෙනෙක් වෙනුවෙන් තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන් හැම වෙලාවකම ඒදී හරියට කරනවා නම් ඒක කොච්චර වටිනවද? ඉතින් පුළුවන් හැම වෙලාවකම සමාජයේ යහපත වෙනුවෙන් දෙයක් කරන්න. ඒක රාජකාරියකට විතරක් සීමා කරන්න එපා. තමන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඉතින් අපි ඒ බැලුවේ තමන් ඒ පොලිසියේ වැඩ කරන කෙනෙක් නේද? තමන්ගේ නිවාඩු වෙලාවකත් එයාගේ කටයුතු කරනවනේ අන්නයට උපකාර පිණිස. ඉතින් ඒ වගේ ලෝකේ යහපත් මිනිස්සු ඉන්නවා. අපිත් කවදා හරි ඒ වගේ ලොකු කෙනෙක් වෙලා අපිත් මේ ලෝකෙට යම්කිසි සේවාවක් කරනකොට අපිත් පුරුදු වෙන්න ඕනේ අපි අවංකවම අපේ කටයුතු කරන්නනේ. දැන් අපි ඩොක්ටර් කෙනෙක් වෙලා අපි කියමු බෙහෙත් දෙනවා කියලා. එතකොට කෙනෙක් සුවපත් කරනකොට අපිට ඒකෙන් ගොඩාක් පිං රැස් වෙනවා. එතකොට අපි ඒ ගැන කල්පනා කරලා අනිත් අයට උපකාර කළොත් එහෙම තමයි අපි අපිට ගොඩාක් පිං කරගන්න පුළුවන් වෙන්නේ. නේද? වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ට ඒගොල්ලොන්ගේ දුක නැති කරනවා. ඊළඟට ඒ වගේ අපි කරන දෙයින් අපිට බොහෝ පිං රැස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පුරුදු වෙනවා මේ වගේ මේ ලස්සන කෙනෙක් වෙන්න. ඒ නිසා දුවල පුතාලත් මතක තියාගන්න අපි හැමදාම මේ වගේ ඉන්නේ නෑනේ. අපිත් මේ ලෝකේ ලොකු වෙලා මිනිස්සුට සේවාවක් කරන කෙනෙක් වෙනවා. එදාට අපි හොඳට ඒ අපේ සේවාව කරන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ බොහෝ පිං කරගන්න අපිට අවස්ථාව උදා වෙන්නේ. ඒ නිසා ඒකත් මතක තියාගන්න. අපි දැන් පොඩි වෙලාවක් මෛත්‍රී සිත පතුරවමු. මේ ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා කියන අදහසින් දිනෙත් පියාගෙන මා කියන දේ ඕගොල්ලෝ ඉතින් මෙනෙහි කරන්න. මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඉරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ගමේ සිටින්නාවු සියලුම සත්වයෝ
වෛර නැත්තෝ වෙත්ම තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පලාතේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ රටේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා
මාමින්ම මේ ලෝකයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහනැත්තෝවෙත්වා ඉරිසියනැත්තෝවෙත්වා දුක්පීඩනැත්තෝවෙත්වා සුවසේජීවත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සාදු සාදු සාදු. ඉතින් අද දවසේ තප බොහෝම අපේ ජීවිතයට පින් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුව හැටියට සිල්වත් වෙලා ඒ වගේම ධර්මී ඉගෙන ගත්තා. චූටි වෙලාවක් වුණත් භාවනාව දියුණු කරගත්තා. ඉතින් මේ ආකාරයෙන් රැස් කරගත් සියලුම පින් සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව අප සෑම සියලු දෙනාට සලසත්වා. දෙවියන්ටත් ධර්මාවබෝධයට මේ පින උපකාර වෙත්වා. සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පින්නලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මාවබෝධයට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. අපගේ ආදරණීය ගුරුවර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් දුවල පුතාලා සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ජීවිතවලට බොහෝ පින් රැස් කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සසුන තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.